අයිබුවන් සත්‍ය අපක්ෂපාතී හා මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරි දේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල අත්අඩංගුවට ගැනීමේදී සියලු දෙනාට සමානව සලකන්න ජනපතිකින් පොලිසියට උපදෙස් වැඩ තහනමට ලක් වූ වෙනිසුරු ගිහන් පිළපිටිය අත්අඩංගුවට ගැනීමට නීතිපතිගෙන් CCDට උපදෙස් ඇය හයක ප්‍රශ්න කිරීමකින් පසු ශානී CIDෙන් පිටව යයි. රංජන්ගේ හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කර නැහැ. නියුච්ච කතානායක දන්වයි. මාර්තු මාස සිට සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා. 19 වෙනස් කිරීමට කිසිදු සහයක් නැහැ. එජාපය කියයි. රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත. අත්අඩංගුවට ගැනීමේදී සියලු දෙනාට සමානව සැලකිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගනු ලබන සියලුම දෙනාට සමානව සලකන ලෙසත් කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල් කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ අදාළ වගකීම් ඉටු කරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවය. එකී කාර්ය ස්වාධීනව සහ කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කළ යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් ආචාර්ය පී.වී. ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අත්අඩංගුවට ගැනීම දඬුවමේ කොටසක් නොවේ. අත්අඩංගුවට ගනු ලැබීම පුද්ගල කීර්තියට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් කරන ක්‍රියාවකි. එබැවින් පොලිසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කළ යුතුය. ජනාධිපතිවරයා මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයින් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයින් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් ඔවුන්ට නිසි ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් දූරදර්ශීව රාජකාරිය ඉටු කරන ලෙසත් අවශ්‍ය අවස්ථාවල නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද පෙරවරු 9:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පසුගිය වසරේ පැහැර ගැනීමට ලක් වූ බවට පැවසූ මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පසුගියදා කැඳවීම සිදු කර තිබුණා. ඒ අනුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව ඇතැම් පුත්කලින් සමග සිදු කළ දුරකථන සංවාද සමග එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි ශානි අබේසේකර මහතාට යම් සම්බන්ධයක් ඇති බවට නිරීක්ෂණය කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පසුගියදා ප්‍රකාශ කර සිටියේ. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 6ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඉන් පිටව ගියා. වැඩ තහනමකට ලක් වූ විනිසුරු ගිහන් පිළිපිටිය මහතා අධිකරණයෙන් වරින්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාශයට උපදෙස් ලබා දී තිබෙනවා. ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සඳහා දැනට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ටාසිය වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙනවා. එමෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ දෙවන ව්‍යවස්ථාව යටතේද දණ්ඩ නීති සංග්‍රහයේ 102 සහ 113 ආ වගන්ති සමග
නොසැලකිව යුතු 190 වන වගන්තිය යටතේද විනිසුරු ගිහන් පිලපිටිය සහ රංජන් රාමනායක යන මහත්වරුන් වැරදි සිදු කර ඇති බව නීතිපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඒ අනුව ඉහත නම් සඳහන් සැකකරුවන් දෙදෙනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ විනිසුරු ගිහන් පිලපිටිය යන මහත්වරුන්ට එරෙහිව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ වරෙන්තුවක් ලබා ගැනීමට පියවරගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර කරුණු වාර්තා කරමින් නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල යෙදුණු පද්මිනී රණවක ගුණතිලක ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන විනිසුරු වරුන්ගේ දුරකථන අංකයන් සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සිදු කළ දුරකථන සංවාද පිළිබඳව තාක්ෂණික සාක්ෂි අධිකරණ නියෝගයක් ලබා දුරකථන සේවා සපයන ආයතන වෙතින් ලබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා අපරාධ කොට්ටාසය වෙත උපදෙස් ලබා දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අප වෙත සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී හඬපට සභාගත කළේ යයි පැවසුවද කිසිදු හඬපටයක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලිකම්වරයාට ලබා දී නොමැති බව නියෝජ්‍ය කතානායක අනන්ද කුමාරසිරි මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ කරු ජයසිරි මහත්මයා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කරු කතානායකතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් මාවත පැවරණ බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිලිට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවට සියලුම සමාජිකයින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කිව යුතු 22-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමින් මේට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කතානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි එතුමා සතුව පවතින හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බවට කළ ප්‍රකාශය පරිදි ඊයේ දිනෙහිදී එම හඬපට පාර්ලිමේන්තු මහලිකවරයාට බාර දී ඇති බවට විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නමුත් මේ දක්වා වෙනි හඬපට කිසිම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාර දී නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. රංජන් රාමනායක මන්ත්‍රීතුමා පෙරේදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන ගමන් කියනවා ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුදයි ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න. ඒ ගම්මන්පිල මහත්තයා මේ මම කියන එක මුළු රටම හිතලා තියෙනවා. විතරනේ සමාරු හිතලා තියෙන්නේ බෝම්බ ගැහුවේ මමයි කියලා. මගෙන් අහන්න කිව්වම සමාරු එක හිතාගෙන තින්නේ බෝම්බ ගැසීම කරේ මමයි කියලා හිතාගෙන අද සමාජ ජාලාවල මේවා යනවා. මන්ත්‍රීතුමා එහෙම කිව්වට කවුරු හරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නේ මේ රටේ ඒ විෂය පිළිබඳ උනද්දුවක් දක්වන කවුරුත් දන්න ඕපදූප කටකතා ටික පමණයි. මම ඊට වඩා වැඩි දෙයක් දන්නවනම් මාගාව නිශ්චිත සාක්ෂි තිබෙනවනම් නිශ්චිත වූ විශ්වාසනීය තොරතුරක් මංගාව තියෙනවනම් කවුරුවත් අහන්න කලින් මන්ත්‍රීට ලබා දෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මොකද්ද මේ මන් දන්න කතාව කියලා මගෙන් ඇහුවට වැඩක් නැහැ. මන් දන්නෙත් මේ මුළු රටේ බොහෝ දෙනා දන්න ඕපදූප කටකතා ටික පමණමයි. ඒ නිසා මේ පිළිබඳ මම කියන්න කැමතියි රංජන් රාමනායක මන්ත්‍රීතුමා අවස්ථා ගණනාවකදී ජනප්‍රිය නළුවලේ සම්මානය ලැබුවත් එතුමා හොඳම නළුවා සම්මානයට සුදුසුකම් ලැබුවා නම් ඒ ලැබුවේ ජනවාරි 21 පාර්ලිමේන්තු අමතල කරපු කතාවේ. එදා එතුමා පෙන්වුවේ සුවිශේෂී රංගනේ ඉතිහාසෙ කවදාකවත් මීට කලින් පෙන්වලා නැහැ. මේ දවස් ටිකේම පාර්ලිමේන්තුවේ නොයෙකුත් ආකාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අපේ මේ සභාගමේ කතාකරණය පිළිබඳව සමාජයේ නොයෙකුත් විවේචනයන් තියෙනවා. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සභාව නොමග යවන අර හඬපටි සභාගත කරනවා කියනවා ඒක නැහැ කියනවා ඒක එතනින් නවත්තලා මේ පිළිබඳව හොයලා බලලා විශේෂයෙන්ම අපි කතානායකතුමියාගෙන් ඉල්ලීමක් කරනවා මේ ආකාරයෙන් සභාව පමණක් නැමේ මේ රටම නොමග යවන්න නැතුව මේ බොරු මෙතන කතා කරන්න නැතුව නවත්තන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා. මහකන්නේ වී කිලෝවක් රුපියල් 50කට මිලදී ගැනීමට සහ තෙතපනය සහිත වී කිලෝවක් රුපියල් 45ක මුදලකට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්තුළු කුණවර්ධන මහතා පවසනවා. එමෙන්ම මෙම වසරේ මාර්තු මාසය වන විට සියලුම උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා ලබා දෙන බවයි අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වමින් ප්‍රකාශ කළේ. මේ දෙවන්ත වී අස්වැන්න ඩොලර් වලින් වටිනාකම සඳහන් කළොත් ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙනවා. අද වගකීම පෝරසානාධාර ලැබලා දීලා
කුරංගු කුඹුරු අස්වද්දලා යලිත් මේ රට සාහලින් ස්වයන් පෝෂණය කිරීම සඳහා වෙන තීන්දුවක් ගත්ත රජයේ බලයට පත් වූවහම මොනම හේතුවක් නිසාවත් මොනතරම් විපක්ෂයේ අවලාද නැගුවත් සහල් මිල වැඩි වෙනවා කියලා සහල් මිල පාලනය කරන අතර ඊටම දැඩි තීන්දුවක හිටියා කවර බලපෑමක් ඇති වුණත් සහල් ලංකාවට ආනයනය කරන්නේ නැහැ. ඒ බඩු මිල වැඩි වෙනකොට සහල් මිල වැඩි වෙනකොට සංවේදී රජයක් ලෙස අපිට තේරෙනවා. තේරුණත් මේ විපක්ෂය කරපු රට කඩාවැට්ටපු ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කරන්න ගෝඨාභය රජය සූදානම් නැහැ. මේ වැඩපිළිවෙල තුල වියලු ප්‍රමිතියෙන් යුත් සහල් කිලෝවක් සඳහා රුපියල් 50ක මිලක් අනිවාර්යෙන් ගොවියට ලැබෙනවා. තෙතමනේ සහිත ව 2 කිලෝවක් දෙනවා නම් රුපියල් 45කටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම මේ වැඩසටහනේ ඇති කරලා තියෙනවා. සුරුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් මේ වර සිට අනාගතයේ පිළිබඳ රට පිළිබඳ තමුන්ගේ ව්‍යාපාරයේ පිළිබඳ දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. සහල් මිලක් කිසිලෙසකින්වත් රුපියල් පාලන මිල 98 නම් 98ට වඩා සත්‍යයක්වත් ඉහළ නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා රජය ඉතාම විශාල වශයෙන් මැදිහත් වෙනවා. ඊයේ කැබිනට් මණ්ඩලයේදී නැවතත් සාකච්ඡා වුණා. දේශපාලන පක්ෂපාත බෙදීම් තොරව බාහිර උපාධිද අභ්‍යන්තර උපාධිද යන බෙදීමකින් උත්තරව ජනවාරි මාසයේ වන විට රැකියා නොමැතිව සිටි සියලුම උපාධිධාරි මාර්තු පළවෙනිදා සිට රජයේ සේවයට බදවා ගැනීම නියත වශයෙන් ආරම්භ වෙනවා. අයදුම් පත්‍ර මාර්තු පළවෙනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාර දෙන්න පුළුවන් උපාධිධාරීන් සියලුම බඳවා ගන්න අයට නායකත්ව පුහුණුව සහ අදාළ කාර්යභාරය කිරීමට අවශ්‍ය පුහුණුව මාස 6ක කාලයක් තුල ලබා දෙනවා. තොගේම අරන් එක ගොඩට කොහාට හරි යොදවන්නේ නැතුව සියලුම උපාධිධාරීන්ට 20 නියත වශයෙන් රැකියාව ලැබෙනවා. දහනපන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංකේ බණ්ඩාර මහතා පවසනවා. සිරිකුත් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මේ ආණ්ඩුව පත් වෙලා දැන් දින 65ක් ගෙවිලා හමාරයි. මේ දින 65 ඇතුළත මේගොල්ලෝ කියන්නේ එකම දෙයයි, ඊළඟ ඡන්දෙදි 3/2ක බලයක් දෙන්න ජනතාවට සේවය කරන්න කියලා. ඊළඟට මේගොල්ලෝ කියන අනිත් කාරණේ තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා, අන්න ඒ ක්‍රියාත්මක කරන්න 3/2ක බලයක් දෙන්න කියලා. 19 අවලංගු කරලා යන්න හදන්නේ ඒකාධිපතියෙක් වෙන්නද? ඍජුවම ඒකාධිපතියෙක් වීම සඳහා තමයි මේ 19 අහෝසි කරන්න කතා කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් බොහොම පැහැදිලිවම කියනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා අපේ කිසිදු සහයක් ලබා දෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපි 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එකඟ නැහැ. ඒකට විරුද්ධයි. ආරක්ෂාව දන්න මිනිසෙක් ජනාධිපති වෙලා ඉන්නේ. ඒතර කිව්වේ දෙසතියක් යන්නට පෙර මේ අපරාධකාරයෝ ටික අධිකරණයට ඉදිරිපත් කරනවා. බැඳුම් කරේ අපරාධකාරයෝ ගැන එහෙම කිව්වා. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධව කිව්වා. අද වෙනකන් දැන් දින 65ක මාස දෙකක් ගත වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට මේනකම් බැරි වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරයේ කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න. මේ ප්‍රහාරයට වගකී යුතු ප්‍රධානතම පුද්ගලයා කිසිදු කලහොල්මනක් නැතුව බොහොම නිදහසේ කෝටි 8ක ගොඩනැගිල්ලකට වෙලා සුවසේ ජීවත් වෙනවා. ප්‍රමුඛව වගකී යුතු පුද්ගලයා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එළුවවගේ වාගේ ආණ්ඩුවක් මේක. කට ඇරපු ගමන් බෑ, විශ්‍රාම වැටුප දෙන්නත් බෑ, 15,000 විශේෂ දීමනාව දෙන්නත් බෑ, බඩු මිල අඩු කරන්නත් බෑ. කරන්න පුළුවන් එක මොකද්ද? කට ඇරපු ගමන් බෑ බෑ බෑ, හැම එකම බෑ. රට තුල පවතින මාෆියාවන් විනාශ කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති වැඩසටහනක කෙවින් මේ මහතා මේ බව සඳහන් කළා. අංක 288 ශ්‍රී ජයවර්ධනපුර මාවතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිහිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ බත්තරමුල්ලේ පිහිටි ගොවිජන බන්දරේ වෙත රැගෙන එනු ලැබුවා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ගොවියාව විතරක් නෙමෙයි අපි ආරක්ෂා කරන්න ඕනේ, මේ මුළු මහත් රටේම මිනිසුන්ට ආහාර සැපයීම පිළිබඳ වගකීම දරන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශය. කඩේකට ගිහිල්ලා ගන්නේ අපි පිළිකා, අපි කන්නේ පිළිකා, අපිට හැදෙන්නේ පිළිකා. මේකට ඍජු වග කියන්න ඕනේ කෘෂිකර්ම අමාත්‍යාංශය. ඇයි? රසායනික පොර, රසායනික පලිබෝධ නාශක, මේවා තමයි අපේ ශරීරයේ ගත වෙලා තියෙන අපි සියලු දෙනාගේම. ඉපදෙන්න ඉන්න දරුවා කුසේ ඉන්න දරුවාටත් දැන් පිළිකා. දිසාව විතරක් නෙමෙයි වෙනස් කළ යුත්තේ,
ක්‍රමවේදයනොත් වෙනස් කරන්නට ඕනේ කෘෂිකර්මය. කෘෂිකර්මය කියන දේ පැත්තකට දාලා තිබුණේ මේ පෞ අවුරුදු ගාන. අවුරුදු ගාන පැත්තකට දාලා තිබුණේ. ඒක වැරදි. අද මොකද වෙලා තියෙන්නේ? අද සහල් වල ගණන්, එළවලු වල ගණන්, භාගයට භාගයක් අපි පිටරටවල් වලින් ගෙන්නන්නේ 90%ක් ලුණු වල අවශ්‍යතාවය කර ගෙන්නන්නේ පිටරටින්. මේවැ මාෆියා තියෙනවා. සහල් මාෆියාව එක පැත්තකින්, අනිත් පැති වලින් මේ මාෆියා මේ ඔක්කොම විනාශ කරගෙන යන වැඩපිළිවෙලකට අපි යන මාෆියා විනාශ කරන්නේ. අන්න ඒකට තමයි අපි ලෑස්ති වෙන්නේ. බොරු වැඩ කර කර, බොරු ව්‍යාපෘති හදාද, ඕක තමයි කරන්නේ අපේ නිලධාරීන් කරන විදේශපාලඥයින්ව අන්දනවා. කවුද තැලෙන්නේ? ගොවියත් තැලෙනවා, පාරිභෝගිකයත් තැලෙනවා. හැබැයි මැද්ද ඉන්න කට්ටියක් පෝසත් වෙනවා. මැද්ද ඉන්න කට්ටියක් පෝසත් වෙනවා දේශපාලඥයොත් ඒකට ඇතුළු. වසර දෙකක් තුළ ආණ්ඩු පෙරළියක් සිදු කරන බව පාර්ලිමේන්තුව මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. බදුල් ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. අපි මේ ඉරිදා දවසේදී සහිත් ප්‍රදේශමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග මේ ඉස්සරහට මේ වෙන මර්ධනය සහ විශේෂයෙන්ම බඩුමිල සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ අපි දකිනවා ඊයේ දවසේදී නොයෙකුත් පත්කිරීම් කරා. තමන්ගේ පවුල් වලට, තමන්ගේ හිතවත්තුන්ට, තමන්ගේ හිතවත් වාදීන්ට පත්වීම් ලබා දෙන යුගයක් බවට පත් වෙලා තියෙන නිසා මම විශ්වාස කරනවා ජනයා 69 ලක්ෂයක් ඡන්ද ලබා දුන්නේ විශ්වාසයකින්. ඒ විශ්වාසය වැඩ කරතු කරගන්න තව පොඩ්ඩක් කල් දීලා අවශ්‍ය වෙලාවට පාරට බහිනවා. අපි ඉල්ලන ඉල්ලීම වෙන්නේ නැත්නම් සහිත් ප්‍රනදාස මහත්තයාගේ නායකත්වයෙන් අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ නැත්නම් මම අවුරුදු 5ක පොඩි නිදහසක් අරගෙන පොතක් කියවගෙන ඉන්න එකයි මේ පොතක් බලන්න ආවේ. මැතිවරණයක් තීබෙපු ගමන්ම තව මැතිවරණයක් තියෙනකොට අභියෝගයක් තියෙනවා. මම විශ්වාස කරනවා සහිත් මහත්තයත් එක්ක අභියෝගේ ළඟට යන්න පුළුවන්. රටේ වත්මන් නායකින් සිය පෞද්ගලික වාසියතක පමණක් කටයුතු කරන බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩු කියන්නේ හොඳට පොත පෙරලන දන්න දක්ෂ කට්ටියනේ. එහෙනම් අපේ රටේ අවුරුදු 73ක් UMP ශ්‍රී ලංකා ආණ්ඩු මාරුවෙන් මාරුවට රටේ ආණ්ඩු කළා. ඒ කට්ටිය හොඳටම රටේ ජනතාවට පොත පෙරලුවා. ඒ නිසාම දැන් අද වෙනකොට රටේ සාහිත්‍යයෙන් පොතපතින් ජනතාව ඈත් වෙලා තියෙන්නේ. රටේ අද කුඩු වසංගතයක් ඇවිල්ලා තාරුණ්‍ය අතරමං කරලා තියෙනවා. අනකොටා ගන්න රටක් බාට මේ රට පත් කරලා තියෙනවා. පාලකෝ කැමති පොත මොකද දන්නවද? පාලකෝ කැමති පොත පෙරලලා කොමිෂන් එනවනම්. මහ බැංකුව පෙරලලා ගන්න පුළුවන් නම් ගලව ගන්න පුළුවන් නම් ඒකට කැමති. නෑ අද රටේ ජනතාවට ගැළපෙන විදියට රටක් හදලා නෑ. රටේ ජනතාවට පොත පෙන්නලා ඡන්ද ටික අරගෙන පොත අනිත් පැත්ත ගහලා පාලකයන්ට ඕන වැඩ ටික කරගන්න. අපේ ගොවි ජනතාවට වසන්තය ආවේ නැහැ. ඒ වගේ සල්ලි ගෙව්වෙත් නැහැ. ගම් මිරිස් මිල බැහැලා. වී ගොවි අනාතයි. එළවලු ගොවි අනාතයි. අපිට නම් තාම වසන්තය ආවේ නැහැ. මේ ආණ්ඩුව මෙහෙමයි. දැන් පත්තල පොඩි රදුරු කාලේ නේ ඉන්නේ. තාම මාස දෙකයි නේ ගෙවුනේ. මේ ආණ්ඩුව දැන් පෙන්නන්නේ මෙහෙම. මහමැතිවරණයා පාමුලනේ ඉන්නේ. සාමාන්‍යයෙන් අපි දකිනවා ඉතිහාසෙ නම් ආණ්ඩුවක් පත් වුණාට පස්සේ අලුත ජනතාවට සහන දෙනවා. ඉතින් අලුත කසාදයක් බැන්දම නිකන් කොහොමදත් අලුත හොඳයිනේ. පහුවෙන්නේ නරක. නමුත් මේ කසාද නම් පටන් ගන්නකොටම ටිකක් අමාරුයි වගේ දැනෙනවා. අධිකරණ වාර්තාව උපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. සුරක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපය හෙලිකර අනවසර ලෙස නීති විරෝධී ඉදිකිරීම් සැදීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන බෙන්නෙල්ලා ගුණකර ඇති පෙත්සම විභාග කිරීම මුලින්ම ප්‍රතික්ෂේප කළ අභියෝජනාධිකරණ විරසුරු මහින්ද සමීවර්ධන මහතා ඉදිරියේ එම පෙත්සම අද යළි කැඳවීම නිසා එහි විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට තීරණය වුණා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද පෙරවරුවේ අභියෝජනාධිකරණ විරසුරු මහින්ද සමීවර්ධන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරෙනු හිටපු නිකවැරටියේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියට කොළඹ මහාධිකරණ විරිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතල වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කළා. නිකවැරටියේ ප්‍රදේශයේ පදිංචි නිසංසලා ස්වර්ණපාලි නැමැත්තියකට මෙසේ දඬුවම් නියම වුණා. මුතුරාජවිල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසල බැහැර කිරීමට අමතරව නීති විරෝධී ලෙස වැලිගොඩ දැමීම සහ අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුවන බව ප්‍රදේශවාසීන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළා. ඉදිරිපත් වී තිබෙන කරුණුවලට අනුව මෙම පෙත්සම සමතයකට පත් කිරීමට හැකියාවක් නොමැති බව තීරණය කළ ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විරසුරු මඩුල්ල පෙත්සම මැයි මස 28 වනදා විභාග කිරීම සඳහා දින නියම කරන බවද නිවේදනය කළා. හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් එකොත්තා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට හෙට දින අධිකරණයේ හමුවේ පෙනී සිටින්නේ නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතිස නිකුත් කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විරිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනුයි මෙම නොතිස නිකුත් කිරීම සිදු කර තිබෙන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ව
வேலிபல் பினான்ஸ் ஆயத்தினை ஹலாவத்து சாக்காவு நவீகரணே கர ரன்னை உக்க சேவாவு ஆரம்ப கிரீம பசுகேதாயம் ஆயத்தினை கலமனாக்கார அத்தியக்ஷ ஜயந்த் ரன்கமு மகதாகே பிரதானத்வின் பெவெத்வுனா வெலிபல் பினான்ஸ் ஆயத்தினை ஜேஷ்ட நியோஜ சாமானிய அதிகாரி வருண் வன மேனிக்க சமீர நிரோஷன் பெரேரா ஹலாவத்து மூலஸ்தான போலீஸ் பரீட்சக செனரத் எதிர்சிங்கன மகத்துருந்த மெம் அவஸ்தாவட்டை குவிசிட்டியா வியாபார சேஷ்ட்ரே හොඳ නමක් තියන්න ගෞරවයක් තියන්න අපිට හැකි වුණා ඒ සඳහා අපිට මූලිකම හේතු වුනේ අපේ ගනුදෙනු කරුවගෙන් අපිට ලැබිච්ච ඒ නොමද අනුග්‍රහය ඒ සහයෝගය විශේෂයෙන්ම හලාවත ඒ වගේම අපේ ආයතනය ආරම්භ කර දැන් ශාඛාවන් 43ක් ක්‍රියාත්මක වෙනවා මේ 43 ඇතුළතම ගිය හැමතැනකම අපිට අපේ ගනුදෙනු කරුවන්ගෙන් ලැබිච්ච අනුග්‍රහය ඒ සහයෝගය හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ තිබෙන ඉතාම ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් විදිහට මේ කෙටි කාලය තුළ වත්කම් ප්‍රමාණයෙන් ශාල මූල්‍ය ආයතන කීපය අතරට එන්නත් පුළුවන් වුණා ඒ වගේම ව්‍යාපාර சுபராத்திரி. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.